ආයිබෝවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රිය 9:55 සමගින් ඔබ හමුවන මම මලින්ද තිරිමාන මම තිරි නදීෂා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ඉස්සරස්තල නව ව්‍යවස්ථාවකට එරෙහිව දළදා සමුදුන් අභියසදී අදිෂ්ඨාන පූජාවක් යෝජිත ව්‍යවස්ථාවට එරෙහිවන්නයි කෝට්ටේ සංඝ සභාව ජනතාවගෙන් ඉල්ලයි මේ ව්‍යවස්ථාවක් කියලා ගෙන එන ප්‍රෞඪාවට ගිහි පැවිදි සියලු දෙනාම අපි විරුද්ධ වෙන්න ඕනේ මහා නාහිමියෝ නොමගෙවීමේ උත්සාහයක් පිළිබඳ හෙළදරව්වක් ඉස්සලා දිශාපතිතුමත් එක්ක අපේ කණ්ඩායමක් තමයි ප්‍රකාශ කරලා තියෙන මහා නායක රතුරාට ගිහිල්ලා අර රංජන් රාමනායක නළු මහත්තයා හදපු ව්‍යාජ වීඩියෝ එකක් හදලා සිංහරාජේ මාර්ග සංවර්ධනෙන් පාරිසරික බලපෑමක් නැතයි පරිසර නියෝජ්‍ය ඇමති කියයි නිසි අධ්‍යයනයක් නොකළ බවට පරිසර සංවිධාන වලින් චෝදනා සඳමත පැලසිට වීමේ චීන උත්සාහය සාර්ථක වෙයි ලෝපුරා හින්දු බැතිමතුන් අද තයි පොංගල් දිනේ උත්සවාකාරයෙන් සමරුවා සරුසා රස්වැන්නක් ලබා දීම වෙනුවෙන් තමන්ට ශක්තිය සපයන සූර්යයාට කෘතගුණ දැක්වීම තයි පොංගල් දිනේ අරමුණයි හින්දු භක්තිකින්ට අනුව තයි හෙවත් ජනවාරි මාසය වසරේ ආරම්භයේ සනිටුහන් කරනවා ඒ ඔවුන් සමරන්නේ ගෙවුණු වසර පුරා වගා කටයුතු වලින් ලද අස්වැන්නේ මුල් කොටස දෙවියන් උදෙසා පූජා කිරීමේ අලුත් සහල් වලින් පැණි කජු ආදී මිශ්‍ර පොංගල් පතක් පිරියල කිරීම මෙහි මූලික අංගයක් තයි පොංගල් දිනේදී ගෙමිදුල කොළඹ රටවන්ගෙන් අලංකාර කිරීමද මෙම ආගමික උත්සවයේ තවත් විශේෂත්වයක් ලෝපුරා හින්දු බැතිමතුන් සමග එක්ව මෙරට හින්දු බැතිමතුන්ද පොංගල් දින සැමරුම් උත්සවය සංවිධානය කර තිබුණා තයිපොංගල් දිනේ සමරන හින්දු භක්තිකින් වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සුභාශිෂයන් එක් කරමින් සඳහන් කරන්නේ තයිපොංගල් උත්සවයේ කිරි උතුරන ආකාරයෙන් සියල්ලන්ගේ සිත් තුළ සෙනෙහසත් ප්‍රීතියත් උතුරා ගොස් සංහිඳියාව විකසිත විය යුතු බවයි බහුවිධ ආගම් ජාතීන් හා සංස්කෘතීන්ගේ සාරවත් බව රැකීම සඳහා මෙවැනි සංස්කෘතික උත්සව ඉවහල් වන බව ජනාධිපතිවරයා එම සුභපැතුම් නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කළා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද තයිපොංගල් උත්සවය වෙනුවෙන් සුභපැතුම් එක් කරමින් සඳහන් කළේ තයිපොංගල් උත්සවයේ සීල චාරිත්‍ර මිනිසා සහ සබහාදාම අතර සහජීවනය අර්ථවත් කරන අතර මානව සමාජයේ සාමය සතුට හා සෞභාග්‍ය අරමුණු කර ගනිමින් සිදු කරන බවයි මෙම මහෝත්සවයේ සියල්ලන්ට සුහදත්වය සහ අනුන්‍ය අවබෝධය උදාකරගත හැකි වැදගත් අවස්ථාවක් බව තයිපොංගල් උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කළ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා සඳමත බීජ රෝපණය කිරීමේ චීන උත්සාහය සාර්ථක වී තිබෙනවා චීන අභ්‍යවකාශ ආයතනය නිවේදනය කළේ සඳමත රෝපණය කළ කපු බීජවලින් මේ වන විට අංකුර හටගෙන ඇති බවයි සඳෙහි මෙතෙක් පර්යේෂණයන්ට ලක් නොවූ පෘථිවියට නොපෙනෙන අඳුරු පැතිකඩ වෙත චීනය චැන්හි 4 රොබෝ යානය ගොඩබැස්සුවේ ජනවාරි 3 වෙනිදායි සඳෙහි ජීව විද්‍යාත්මක පරීක්ෂණ සිදු කිරීම සඳහා එම යානය අර්ථාපල් සහ කපු බීජ මෙන්ම පටපණු බිත්තරද රැගෙන ගියා එම බීජ චැන්හි 4 රොබෝ යානයේ මුද්‍රා තැබූ විශේෂ කුටියක රෝපණය වීමටයි ඔවුන් ඉඩ සලසා තිබුණේ එහි ප්‍රගතිය පිළිබඳ දැනුම් දෙමින් චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ නිවේදනය කළේ සඳමතට ගෙන ගිය කපු බීජවල අංකුර වර්ධනය වී ඇති බවයි සඳෙහි සිදු කළ පළමු ජෛව විද්‍යාත්මක පර්යේෂණය මේ වන අතර එය පෘථිවිවාසීන් අභ්‍යවකාශයේ දීර්ඝ කාලයක් කළ පර්යේෂණවල සුවිශේෂී ඉදිරි පියවරක් වනු ඇති මීට පෙර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ බීජ රෝපණය කර ඇති නමුත් චන්ද්‍රයාගේ මතුපිට එවැනි පර්යේෂණයක් සිදු කළ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වනවා මෙම පර්යේෂණ සාර්ථක වුවහොත් අභ්‍යවකාශගාමීන්ට අවශ්‍ය ආහාර අභ්‍යවකාශය තුලදීම සකසා ගැනීමේ හැකියාව උදා වනු ඇති බව විද්‍යාඥයන්ගේ මතයයි පිලිපීනයේ 5 දින රාජ්‍ය සංචාරයක් සඳහා දෙවෙනින් පිටත් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ එරටට ළඟා වුණා. 1976 වර්ෂයෙන් පසුව මෙරට රාජ්‍ය නායකයෙකුට පිලිපීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා ආරාධනා ලැබුණු ප්‍රථම අවස්ථාව මේ වීම විශේෂත්වයක්. පිලිපීනයේ 5 දින රාජ්‍ය සංචාරයක් සඳහා දෙවෙනින් පිටත් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ මැනිලා නුවර මිනෝයි අකිනෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා වුණා. එහිදී රට වෙළඳ සහ ආයෝජන අමාත්‍යවරයා ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් විසින් ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිස පිළිගනු ලැබුවා. අනතුරු ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස නවාතැන් ගන්නා හෝටලයේ වෙත පිටත් වූ ගිය අතර එහිදීද ජනාධිපතිවරයාට හිමි වූ යෝනු සුම් පිළිගැනීමක්.
දෙරට අතර දේශපාලන ආර්ථික සහ සංස්කෘතික සම්බන්ධතා ඉරණම්වා ගැනීම මෙම සංචාරයේ අරමුණ වන අතර ඒ පිළිබඳ නව අවබෝධතා ගිවිසුම් කිහිපයකටද ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේදී අත්සන් තැබීමට නියමිතයි. පිලිපින ජනාධිපති රොඩ්රිගෝ ඩුතර්තේ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා හෙට පෙරවරුවේ පැවැත්වෙනු ඇත. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනීම අත්හිටුවන ලෙස ජනාධිපතිවරයාටත් අග්‍රමාත්‍යවරයාටත් දැනුම් දෙන ලෙස ජාතික සංවිධාන කිහිපයක භික්ෂූන් වහන්සේ අද මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගෙන් ඉල්ලීමක් කළා. උන්වහන්සේ මේ ඉල්ලීම සිදු කළේ යෝජිත ව්‍යවස්ථාවට එරෙහිව ශ්‍රී දළදා වහන්සේ ඉදිරිපිට අධිෂ්ඨාන පූජාවක් සිදු කිරීමෙන් අනතුරුවයි. සිංහල ජාතික සංවිධාන කිහිපයක් එක් වී පිහිටවාගත් ජාතික සමතා බලවේගයේ භික්ෂුන් වහන්සේ සහ නියෝජිතයින් අද පෙරවරුවේ ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව යෝජිත ව්‍යවස්ථාවට එරෙහිව අධිෂ්ඨාන පූජාවක් සිදු කළා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග වහා අත්විහිත විය යුතු බව අප සමගයේ පොදු එකඟතාව වේ. මහජන මතයේ නොසලකා ඊනියා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කරන හෝ ඊට පක්ෂව කටයුතු කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමස්ත ජාතිය විසින් ඊළඟ මැතිවරණයේදී ඔවුන් පරාජය කළ යුතු බව අප සමගයේ පොදු එකඟතාව හා අධිෂ්ඨානය වේ. අනතුරුව භික්ෂුන් වහන්සේ සහායම සංවිධානයේ නියෝජිතයින් මහනාහිමිවරුන්ට බාර දීම සඳහා ලිපියකට අත්සන් තැබුවා. රනිල් වික්‍රමසිංහේ රජයේ කුමන්ත්‍රණයකින් පත්කරේ අන්තර්ජාතික බලවේග වෙන කිසි දෙයකට බැනෙයි. අවිබලයෙන් ත්‍රස්තවාදයෙන් බෙදන්න බැරි මේ රට ව්‍යවස්ථාව මේ වශයෙන් කටයුතු කිරීමට මුලතිව් ප්‍රදේශයේ තියෙනවා නයාරු කියලා පන්සලක්. සමගිත්ති නායක හාමුදුරන්ගේ උපදේශ පරිදි එතන පටන් ගත්තා පුල්ලයාර් කෝවිලක්. දැන් ඊයේ මොකද්ද උනේ? ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු දෙන්නෙක් දෙමළ බැතිමතුන් පිරිසක් එක්කලා මේ පන්සලට ඇවිල්ලා හාමුදුරුවන්ට මාරාන්තික තර්ජනය කළා කියනවා. මේක ඒගොල්ලන්ගේ කෝවිලටයි තියෙදම. ඒගොල්ලෝ ඊයේ මුල් ගලකුත් තියලා ගිහිල්ලා. මේ අලුත් ජීවේ ලැබුණේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ආණ්ඩුව සහායක් දෙන බව ඒගොල්ලෝ දන්නවා. දැනටමත් සුමන්තිරන් මහත්මයා ඉල්ලීමක් කළා තියෙනවා සාමසාධක හමුදාවක් ගෙන්නන්න. රනිල් වික්‍රමසිංහ ඊනියා සාමරිලිසු මස්සන් කළේ ජනතාවටවත් පාර්ලිමේන්තුවටවත් කැබිනට් එකටවත් ජනාධිපතිනියටවත් කියන්නේ නැතුව. අනුරු කුමාර දිසානායක මේ රට බෙදෙන්නේ නැහැ කියලා කියනවා. එහෙනම් එයා පිළිතුරු දෙන්න ආණ්ඩුකාරවරයාගේ බලය අහෝසි කරලා ඔහුව ප්‍රධානමැති යටතටපත් කරලා සමගාමීලා ඉස්සෝ අහෝසි කළොත් රට බෙදෙන්නේ නැති කොහොමද කියන එක. අනතුරුව ජාතික සමතා බලවේගයේ භික්ෂුන් වහන්සේ සහ නියෝජිතයින් මල්ලතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිප්පටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදකීම සඳහා මල්ලතු විහාරයට පැමිණියා. කෙසේ වෙතත් අදාළ නියෝජිතයින්ට විහාරස්ථාන ඇතුල් වීමට පොලිස් නිලධාරීන් එහිදී අවස්ථාව ලබා නොදුන් අතර නියෝජිතයින් පෑ භාගයකට පමණ පසු අවසර ලබාගෙන මහානාහිමියන් බැහැදුටුවා. මහනාහිමියන් බැහැදකීමෙන් අනතුරුව භික්ෂුන් වහන්සේ අදහස් පළ කළා. ඉස්සලා දිශාපතිතුමත් එක්ක අප කණ්ඩායමක් තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ මහනායක හඳුරන්න ගිහිල්ලා අනිවල්ලී රංශ වේරා ගැනීම සඳහා පිණ්ඩපාතයක් කරනවා මැදගොඩ හඳුරු ඇතුළු කණ්ඩායම. ඒකටයි මේ ඇවිල්ලා තියෙන්නේ කියලා. නමුත් කිසිසේත්ම අපි එබඳු දෙයක් කරන්නේ නැත්. මීට කලින් ලලිත් විරතුක මහත්තයා එතුමාට වෙච්ච ඒ හානිය වෙලාවේ එදා මේ මාධ්‍යද කරපු සාකච්ඡාවේ කැලලක් දාලා කවුද රංජන් රාමනායක මහත්මයාගේ Facebook එකේ තමයි මේක පළ වෙලා තිබුණේ. එතුමා තමයි මේ බොරු නිර්මාණය කරන්නේ. එතුමා ඉතින් කොහොමද උන්වහන්සේට ගිහිල්ලා ප්‍රකාශ කරලා තියෙන්නේ අර රංජන් රාමනායක නළු මහත්තයා හදපු ඒගොල්ලෝ ප්‍රචාරය කරපු ව්‍යාජ වීඩියෝ එකක්. බලන්න මේ තරම් කූට විදිහටයි මේ ජාතික මතවාදය යටපත් කරන්න හදන්නේ. මහනායක රූපවා නොමග යවන්න මේ ද්‍රෝහි තක්කඩි දේශපාලන බලවේග කටයුතු කරලා තියෙනවා. මහනායක හඳුරු අපට දැනුම් දෙනවා ඒ ආණ්ඩුවේ දිනමින පුවත්පතේ පළවෙච්ච ප්‍රවෘත්තියක් ඔස්සේ තමයි මේ තොරතුරු උන්වහන්සේට ලැබුණේ කියලා. දිරිමින පත්‍රයේ පළ කරලා තියෙනවා විමල්ට සල්ලිලා පින්ඩපාත යාම ශාසනයේ නිගාව. මෙතකොට අබේතිස් ස්වාමීන් වහන්සේ මාධ්‍යයට ප්‍රකාශයක් කරලා කියනවා මේ වන්දිබුද්දලා අපි පින්ඩපාත වෙලලා සාදෙනවා කියලා. මට හරිම සන්තෝෂ දවසක් අද. මම සත පහක් තත් ගන්නෑ. හැබැයි ජාතික සංවිධාන වල මේ රට බේරා ගැනීම සඳහා මේකෙන් මම කෝටි 500ක් හරි ඔයලා දෙන්න මම කටයුතු කරනවා. පාර්ලිමේන්තුවේ නිලවසෙන් ඉදිරිපත් කරලා තියෙනවා ව්‍යවස්ථා පිටපතක්. මේකේ පිට කවරේට ව්‍යවස්ථාව කියලා දාන්න විතරයි තියෙන්නේ. මේක කන්ස්ටිටියුෂන් ඩ්‍රාෆ්ට් කියලා මේක තියෙනවා ඉංග්‍රීසියෙන්. එහෙම තියෙද්දි තමයි අපේ මහානායක හඳුරුත් මේ රටේ ජනතාවත් නොමග යවීම සඳහා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ උදවිය මේ බොරු බේගල් ඇද බාන්නේ. අනතුරුව පිරිස අස්කිරි විහාරයේ වෙත ගොස් අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නාහිමියන් බැහැදුවා. මල්ලතු මහානායක හඳුරු පිළිගත්තා. ජනාධිපති අගමැති මෙහෙට ගෙනා. ඒගොල්ලන්ට පැහැදිලි කරන්න මහානායක හඳුරු මේක ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න හෝ සංශෝධනය කරන්න වෙලාවක් නෙමෙයි. යන්න ඉදිරියේදී මහමැතිවරණයකට ගිහිල්ලා ජනතාවට බලය දෙන්න ඒගොල්ලන්ට මරන් වෙන්න පුළුවන් මොනනම් ව්‍යවස්ථා යෝජනා කැමති කෙනාට මේක කරන්න ජනතාව බලය දෙයි.
යෝජිත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නිසි පරිදි දැනුවත් වීමෙන් පසු මහනාහිමිරුන් අදහස් පළ කිරීම යෝග්‍ය බව පූජ්‍ය දඹර අමිල හිමියන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. හාමුදුරුවරු මහින්ද රාජපක්ෂ සමග තිබෙන ප්‍රේමය නිසා, යාළුකම සහ ඔහු සමග එකට වැළඳීමේ ප්‍රමාණය නිසා මාතෘභූමියේ මේ ඉතාමත්ම වැදගත් අවස්ථාව ආත්මාර්ථකාමී විදිහට පාවිච්චි කරන බව පේනවා. එසම මං හාමුදුරන්ට විශේෂයෙන්ම කියන්නේ ජීඑල් පීරිස් කියන පුද්ගලයා නැත්නම් මහින්ද රාජපක්ෂ කියන පුද්ගලයා තමන් ළඟට ඇහිල්ලා මේ ආණ්ඩු ව්‍යවස්ථාවක් සම්බන්ධ කාරණේ කියනකොට කරුණා කළා ඒක විචාර පූර්වක භාවයෙන් සවන් දෙන්න. මං දැක්ක අනුනායක හාමුදුරු දෙනවා මේ සම්බන්ධව දේශනා කළ තිබුණා රට බෙදනෝ කියලා. ඒ වගේ රට කඩනෝ කියලා. එහෙම වෙන්නේ නැහැ හාමුදුරුවනේ. ඔබ වහන්සේලා දන්නවා බුදුන් වහන්සේ දේශනා කළා තිබෙන්නේ බුදුන් වහන්සේ කිව්වත් කියන දෙයක් විචාර පූර්ව භාවයකින් මිස පිළිගන්න එපා කියලා. කාලාම සූත්‍රය කියාගෙන යන්නේ එමය. බල මතක තියාගන්නilla මහණෙනි. බුදුන් වහන්සේ මම කිව්වත් එකපාරට පිළිගන්න එපා. එහෙනම් මේ මාණ්ඩුක ව්‍යවස්ථාව නැමැති වැදගත් කාරණය වෙන විදිහට අර්ථ නිරූපණය කළා ඔබ වහන්සේලා රවට්ටන්න පමණින්. ඔබ වහන්සේලා ඒව පිළි නොගත යුතුයි. ඔබ වහන්සේලාට එහෙම කරන්න අයිතියක් නැහැ. ඒ කියන්නේ ඒක බුදු බණ නෙමෙයි. ඒක වැදි බණ. ඒක දේවදත්තගේ බණ. හොඳට මතක තියාගන්න අපේ ස්වාමීන් වහන්සේලාට කියන්නේ ඔය ජාතිය වැඩවලින් මේ රටේ මාතෘභූමියේ යහපත් පැත්තට යන ගමන වළක්වන්න අපි දෙන්නේ නැහැ. ඒ පරාජිත දේශපාලඥයන්වයි වෙනුවෙන් දේශනා පවත්වන ඔබ වහන්සේලාවයි දෙක එකට තියලා අපි අනිවාර්යයෙන්ම පරාජිතපත් කරනවා කියන එක මතක තියාගන්න. ඔබ වහන්සේලාගේ ඔය තනතුරු හා තත්වයන් හා পদවි එකක්වත් අපිට අදාළ වෙන්නේ නැහැ. එහෙම නැත්තම් වහම පුනරුත්ථාපනය වෙලා හරි දේශනාවලට එන්න එන්නේ නැත්තම් අපේ ජාතියෙන් ඒ ගනුදෙනු අපි බේරගන්නවා රටේ මහජනයාත් එක්ක. ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා යෝජනා ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා නොදෙන ලෙස කෝට්ටේ සංඝ සභාව භික්ෂුන් වහන්සේගෙන් සහ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනාහිමියන් මේ ඉල්ලීම සිදු කළේ ආණමඩුවේ පැවති උත්සවයකදී. මේවන විට අපේ රටේ බෞද්ධකමට අපේ සිංහල බෞද්ධ සංස්කෘතියට යම් යම් ගැටලු මතුවලා තියෙනවා. අපි කවුරුත් මෙතෙක් කල් හිටිය වගේ එකට ජීවත් වෙන්න ඕනේ. හැබැයි අපිට කියන්න තියෙනවා මේ සමාදානයේට අපේ ඒකමුතුකමට අපේ සංස්කෘතියට බාධක එල්ල වෙමින් තියෙනවා. ආගම කියන කොටස දෙවෙනි පරිච්ඡේදයේ තියෙනවා. බුදුදහමට ප්‍රමුඛත්වය දෙනවා. එහෙම කියාගෙන ගිහිල්ලා අනුච්ඡේදයක සඳහන් වෙනවා කිසිදු විශේෂයක් කිසිදු ඓතිහාසිකමක් ඉල්ලීමට කිසි කෙනෙකුට බලය නැත්තේ කියලා. ඒකී කියන වචනේ බලය ඔරමිත්නාලු කියන වචනේ දාලා අඩු කරලා තියෙනවා. මන්ත්‍රීතුමනේ ඔබතුමන්ලට ලොකු වගකීමක් තියෙනවා. මෙතෙන් දින මේ ව්‍යවස්ථා ඉදුම්පත මින් ඉදිරියට ගෙනියන්න දෙන්න එපා. මට දැනුණා මේ රජයේ මේ ඉන්න මේ මැති ඇමතිවරු මන්ත්‍රීතුමන්ලා මේකට විරුද්ධයි කියලා. උතුරේ ඇතම් දේශපාලන නායකයන්ගේ අදහසක් තමයි මේ මොහොතේ අපි මේ කවුරුවත් ඉල්ලන්නේ නැහැ ව්‍යවස්ථාව. මේ පීඩා විඳින ජනතාවට කන්න බොන්න දෙයක්. බඩු විල අඩු කරන එක, පහසුකම් ඇති කරන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඔබතුමන්ලා මේ පාප කර්මයට සම්බන්ධ වෙන්න එපා. ඔබතුමන්ලා කෙලින් කතා කරන්න මේක අපේ රට, මේක බෞද්ධ උරුමයක් තියෙන රට. අපිට 아무ත විශේෂයක් නොකලත් කමක් නැහැ. මෙතෙක් තියෙන මේ රාමුව වෙනස් කරන්න එපා කියලා. මේක අර අපේ පරණ කතාවක් තියෙනවනේ මේ. ගෙවල් හොරු බින්දින් ආවහම පිටිය හිමීට හිලක් හරනවා. හරලා ලීයක දාලා මුට්ටියක් දානවා ඉස්සරහ. මුට්ටිය දානකොට ගේ ඇතුළේ ඉන්න ඇයි හිතන්නේ ඔන්න එනවා හොරා කියලා දෙනවා ඔළුවට මුට්ටියට. දැන් හොරා මුට්ටියට ගැහුවොත් ආපහු හැරෙනවා. මුට්ටියට ගැහුවේ නැත්තම් කඩක් දාගෙන ගේ ඇතුළට එනවා. මට හිතෙන්නේ මේ ව්‍යවස්ථාවත් ඒ වගේ එකක් කියලා. ගරුතර මහා සංඝරත්නයට මම ආරාධනා කරනවා දැන් පන්සල් හැදුව ඇති. පන්සල් රැකෙන්න අපිට රටක් තියෙන්න ඕනේ. අපිට සංස්කෘතියක් තියෙන්න ඕනේ. අපිට දන් දෙන්න බෞද්ධයෝ ඉන්න ඕනේ. ඒක රැකගන්න නම් අපේ ජනතාව දැනුවත් කරන්න, රට ගැන හිතන්න, රටේ ඒකීය බව හිතන්න, සංස්කෘතිය ගැන හිතන්න, බුදුදහම ගැන හිතන්න, ඒවා පිළිබඳ හැඟීමක් තියෙන නායකයෝ ඉදිරියට ගන්න කියලා මම කරුණාවෙන් ඉල්ලනවා. මේ අපේ බෞද්ධයන්ට විතරක් නෙවෙයි මම මේ කියන්නේ. මේ රටේ හොඳින් ජීවත් වෙන කතෝලිකයෝ ඉන්නවා නම්, දෙමළ අය ඉන්නවා නම්, මුස්ලිම් අය ඉන්නවා නම් ඒගොල්ලොත් හිතන්න ඕනේ විදිහට. නැත්තම් මේක හරියන්නේ නැහැ. මේ ව්‍යවස්ථාවක් කියලා ගෙන එන ප්‍රෞඪාවට ගිහි පැවිදි සියලු දෙනාම අපි විරුද්ධ වෙන්න ඕනේ. දෙමළ සංධාන මන්ත්‍රීවරයෙකුගේ අවශ්‍යතාව මත නව ව්‍යවස්ථාවක් ගැනීමට නොහැකි බවත්, ඒ සඳහා සියලු ජනකොටස්වල කැමැත්ත අවශ්‍ය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මණ ඥාපා අබේවර්ධන මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
අගමැතුමා ප්‍රකාශ කරනවා ජාතිවාදය අවුස්සන්න එපා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තවම ගෙනල්ලා නැහැ. අපි අහන්නේ ප්‍රශ්න දෙකයි. පළාත් 9 තුනකට කඩලා කලාපවලට කඩන්න මේක යෝජනා කරලා තියෙනවා. දෙවනි වාර්තාව සිංගප්පූරු ගිවිසුම පිළිබඳ. කමිටු වාර්තාව 90 තාමත්ම කනගාටුයි. අපි ප්‍රකාශ කරපු හැම දෙයක්ම පිළි අරගෙන තියෙනවා. මේ කළු මාධ්‍ය කියලා පටන් ගත්ත මාධ්‍ය මර්ධනය 2015 මැතිවරණ කාලෙදී මෙහෙවපු කණ්ඩායමකින් කොටසක් තමයි මේ මාධ්‍යට විරෝධතාවය දක්වන්න පටන් ගත්තේ. අනිවාර්යයෙන්ම හෙළා දකින්න කොටස්කාරයෝ දැන් මතුවේවි පවතින. අනුරගෝබාල දිසානායක මහතා ඒකමත පැහැදිලිව කොටස්කාරයෙක් හැටියට කතා කරා. UNP, JVP, DNA හවුල. පළාත් සභා මැතිවරණයේ මා හිතනවා ජනාධිපතිතුමා මැදිහත් වෙලා මැයි මාස වෙනකොට පවත්තායි කියලා. ඒ මැතිවරණ සියල්ලටම පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකට එක්කහුවලා අවශ්‍ය සියලුම ශක්තියන් යොදලා අපි මේ මැතිවරණ ජයග්‍රහණය කළා. එංගලන්තයේ තිබෙන ඉකොනොමිස්ට් ඉන්ටෙලිජන්ස් යුනිට් කියලා ආර්ථික ප්‍රවණතා දක්වන වාර්තාවක් නිකුත් කරන ඊළඟ මැතිවරණයක මහින්ද රාජපක්ෂ මැතිතුමා නායකත්ව වෙන කණ්ඩායම අතිවිශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගන්නවා කියලා නෝ එක්ස්පර්ට් කමිටි කියලා වාර්තාවක් ඉදිරිපත් කළා තියෙනවා. ඒ වාර්තාව මුළුමනින්ම කියවගෙන යනකොට අපිට පේනවා ලංකාවේ ස්ථාවර ආණ්ඩුවක් ඇති කිරීමේ සියලුම ඉඩකඩ වහලා තියෙනවා. මේක තමයි එක්ස්පර්ට් කියලා කියන්නේ. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කියනවා ව්‍යවස්ථා ගැටුම්පතක් ඉදිරිපත් කළා නැහැ කියලා. මේ මොනවද කියලා තියෙන්නේ? මේක ඇතුලේ එක් එක් පරිච්ඡේද වලට වෙන් කරලා කතා කරලා තියෙනවා. දවන්ත කුමන්ත්‍රණයක ලක්ෂණ තියෙනවා. ලංකාවේ දැන් ජාතික භාෂා දෙකක් තියෙනවා. සිංහල සහ දෙමළ. රුමිත්ත නාඩු කියලා සාමාන්‍යයෙන් දෙමළ වචනේ අපි දැනගත්ත හැටියට ලංකාවේ කොටස් එකතු වෙලා සැදුණු කියන අදහස දෙන දෙයක්. එවැනි අවස්ථාවක අධිකරණයකදී අනිවාර්යයෙන්ම මේ පිළිබඳ අර්ථ විරූපණයක් උන්illා ඉන්නවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රැගෙන ආ යුතුයි කියන අදහසෙ අපි ඉන්නවා. විධායක ජනාධිපතිවරයෙක්ගේ හැඩරුව ඉතුරු කරගෙන අපි අනිකුත් අයටත් සාධාරණ පිළිවෙලට සැලකීමේ අවශ්‍යතාවය විශ්වාස කරනවා. හර්ෂණ රාජකරුණා කියනවා ව්‍යවස්ථා මගුලක් ගෙනල්ලා හිටපු ජනාධිපතිතුමාගේ සහයෝගය නැත්තම් මේක කරන්න බෑයි කියලා. ඒ රැස්වීමෙන් ඉඳි කතා කරනවා සරත් ෆොන්සේකා හිටපු ඇමතිතුමා කියනවා දැන් ඉන්න මැති ඇමතිවරු ටික ඉන්නේ කකුලුව මෙහැලිය රත් වෙනකම් වයි කියලා. රත් වෙනවා ඇති දැන් ටික ටික. පළාත් සභා 9 මේ රටේ විසිර වෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැටියට තීන්දුව කරන් තියෙනවා. උතුරු මැද හිටපු මහ ඇමතිතුමාත්, සමරගමුවේ මහ ඇමතිතුමාත්, ඌව ශශේන්ද්‍ර රාජපක්ෂ මහ ඇමතිතුමාත් ශ්‍රේෂ්ඨාධිකරණ දෙයන්ට ඡන්දයක් ඉල්ලන්න. ව්‍යවස්ථා සංශෝධනයක් මේ රටේ ගේන්න නම් පක්ෂවල එකඟතාවයක් ඇති වෙන්න ඕන. දමිළ සංවිධානයේ මන්ත්‍රීවරයෙකුට ඕන හැටියට ව්‍යවස්ථාවක් මේ රටේ ගේන්න බෑ. සියලුම ජන කොටස්වල කැමැත්තක් ඕන. අපි විශ්වාස කරනවා විධායක ගණයේ ජනාධිපතිවරේ සිටිය යුතුයි. වැඩි ඡන්දයෙන් පත්වෙන පක්ෂයක් සහිත පාර්ලිමේන්තුවක් සිටිය යුතුයි. ජනාධිපතිවරයා ස්වාධීන විය යුතුයි කියන දේශපාලන පක්ෂක පුද්ගලෙක් නොවේ යුතුයි. ඒතොර එහෙම නිර්දේශ පාලනය කරන ජනාධිපතිවරයාට අමාත්‍යංශ ලේකම්වරු පත් කරන්න බෑ. අමාත්‍යංශ ලේකම්වරු පත් කරන්නේ දේශපාලනෙන් තේරීපත් වෙච්ච අගමැතිතුමා. කොච්චර සාධාරණද ජනාධිපතිවරයා ඉවත් කරනවා නම් අගමැති විපක්ෂ නායක කතානායකගේ නිර්දේශයෙන් ඉවත් කරන්න පුළුවන්. හැබැයි අගමැතිවරයා ඉවත් කරන ක්‍රමයක්වත් මේක කියලා නැහැ. එහෙම කරන්න බෑනේ. රටේ පුද්ගලික නිදහසට සමගාමීව ඔවුන්ගේ විනයද පැවතීම සමාජයේ පැවැත්මට අත්‍යවශ්‍ය බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කළුතර ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකදී. කළුතර පින්හේන ගංගාරාම විහාරස්ථානයේ නව බෝධි ප්‍රාකාරය සහ අටවිසි පිළිම සහිත බුදුකුටි විවෘත කිරීම ඊයේ පස්වරුවේ පැවැත්ුණේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. ආගම තුළින් තමයි රටක් විසියලු ගොඩනැගෙන්නේ. ත්‍රස්තවාදය අවසන් වුණාට පස්සේ මේ රට ගොඩනගා නැගෙනහිර උතුරු මැද පළාත්වල පන්සල් පමණක් නෙවෙයි කෝවිල් පල්ලි කතෝලික පල්ලි දියුණු කරන්නට අපි ත්‍රිවිධ හමුදාව යෙදෙමු. ඒකට හේතුව මේ ආගමික ස්ථාන ආරක්ෂා කරලා සංවර්ධනය කළොත් තමයි සමාජයක් වශයෙන් ඉදිරියට යන්නට පුළුවන්. බෞද්ධ ධර්මය තුළ අනිත් සියලුම ආගම් වලට කිසිම බාධාවක් නැතිව ඔවුන්ගේ ආගම පිළිපදින්නට නිදහසක් උන්ට ලැබෙනවා. කාඩිනල් පියතුමා ප්‍රකාශ කළ තිබුණා මේ රටේ බෞද්ධ ආගම නිසා තමයි වෙනත් රටවල් වල තියෙන බාධාවන් නැතිව කතෝලික ආගම හෝ වේවා, හින්දු ආගම හෝ වේවා, ඉස්ලාම් ආගම හෝ වේවා පැවතෙන්නේ මේ රටේ බෞද්ධ ආගම නිසා කියන එක. ඊට මේ පුද්ගලයන්ගේ නිදහස ගැන සාකච්ඡා කරන කාලේ පුද්ගලික නිදහස ලැබෙනවත් එක්කම ඒ පුද්ගලයන්ගේ විනය ඉතාමත්ම වැදගත් වෙනවා. එහෙම නැත්නම් සමාජ වියවුල් තත්ත්වයකට පත් වෙනවා. Tamanṭa ona vivida deval karanawana samajayak parathinne ne.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරකිමේ කණ්ඩායම ලෙස හඳුන්වාගත් පිරිස අදත් කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. පක්ෂ එක්තරා ජ්‍යෙෂ්ඨයෙක් මට පෞද්ගලිකව පසෙකට කතා කළා. සුගදාස ක්‍රීඩාංගණයේ පැවති පක්ෂ සම්මේලනයෙන් පස්සේ මට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් ප්‍රකාශ කළා අපි හම්බෙලා ඉක්මනට කතා කරන්න ඕන කියලා. ඒ අනුව රෙජිනෝල් කුරේමැතිතුමා එකඟ වුණා එතුමාගේ කාර්යාලයේ ඒ සාකච්ඡාව පවත්වන්න අපට පහසුකම් සලසන්න. අපේ අරමුණ වුණේ අපේ යෝජනාවලියක් ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන්න. අපේ මතය වුණේ වඩා ජාතිවාදී ස්වරූපයකින් සමාජයේ ඉදිරියේ මත ප්‍රකාශ කරන පොට්ටුව සමග එකතු වීම අනාගතයේදී නැවතත් සිවිල් යුදමය තත්ත්වයකට ගමන් කරන්න තත්ත්වයක් වර්ධනය වෙන්න පුළුවන් කියලා රට හැටියට හිතුවාම අපි මීට වඩා ශක්තිමත්ව තිබිච්ච තත්ත්වයන් තුලදී අපට බලය ගන්න සන්ධාන අවශ්‍ය වුණා වගේ ඇත්ත. හැබැයි මේ හැම වෙලාවකම ඒ සන්ධානයේ ප්‍රධාන බලවේගය වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. පක්ෂයේ වැඩපිළිවෙල බීත්තේ නිල් පාට ෂර්ට් එක ඇඳගෙන කොළ පාට වැඩ කරන එක නෙවෙයි. අපිට එලවත් නැති මෙලවත් නැති මට්ටමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරු වශයෙන් අපි අතරමං වෙලා තියෙන්නේ. ඈ ශ්‍රී ජයසේකර අපේ ලේකම්තුමා කියනවා යම් යම් වැඩපිළිවෙල අපිට ක්‍රියාත්මක කරන්න කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානත්වයෙන් තමයි මේ සියල්ල සිද්ධ වෙන්න ඕනේ. එහෙම නොවුනොත් අපිට පේනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිය වෙන වැඩපිළිවෙලක් මේ තුල ක්‍රියාත්මක වෙනවා කියලා. එතුමා පිළිගන්න ශ්‍රී ලංකා එක දෙකට කඩලා පලපාල මැතිවරණ නිර්මාණය කරපු එකනේ හොඳම UNP එකට වාසිදායක. ඒ කරන්න හේතුව වුණේ ශ්‍රී ලංකා එක පොට්ටු එකතු නෑ මේ කණ්ඩායම කටි 20ක් විතර මේක අස්සම් කරලා තියෙන මේකේ තව ලේකන අස්සල් ලේකන කඩුයි යකිත සාකච්ඡා කරා බුදුමාලගේ පිටිපස්සේ නම නම් තියලා පෑදෙන්නේ නෑ ශ්‍රී ලාණිපත් නෑ ඒකේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පින්දුර තිබුණා නම් හොඳයි අච්චන්දික ගියපාර මාධ්‍ය හැම ඉවර වෙලා ගියා රාජ්‍ය තේල රත්න මහතලා ගෙදර ගියා කියලා තමයි චෝදනා. නෑ ඒක වෙන බොරුවක් මචං. කොහෙද යන්නේ? අද කොහෙද යන්නේ? අද කෑම කන්න කොහෙද යන්නේ? මෙතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. ඔබතුමාලගේ නිදහස් පක්ෂයේ සුරකින්න කණ්ඩායම අදත් මාධ්‍ය හමුවත් තියලා විවේචනය කරා. විවේචනය කරලා විවේචනය කරන්න අපි වැඩ කරා. ඔබතුමාලා කියන්නේ පොහොට්ටුවත් එක යන්න එපා කියලා. බලමු. තනියම ගිහිල්ලා US යනවාද නැත්නම් UN පැත්තට ගිහිල්ලා යන්න කියලාද කියන්නේ කියලා අපි අහන්න තියෙනවා. කාගේ හරි කොන්ත්‍රාත්තුවද මේ කරන්නේ? ඉතින් දන්නේ නැහැ අනාගතේ එළියේ. කාගේ කොන්ත්‍රාත්තුව? ඔබතුමාත් එක්ක සාකච්ඡා කරන්න ලෑස්ති කියලා කියනවා. ඔබතුමා පිළිගන්නත් සූදානම් මුලෙත්. සූදානම් ඉතින් එක්ක කතා කරන්න එක්කද ජාතිපති කතා කරන්න මේ ප්‍රශ්නේ. දැන් කොහොමද ඔබතුමාලගේ අපේක්ෂක තුමාගේ තත්ත්වය ජනාධිපති? ඒක තව ඉස්සරහට යනවා. දැන් කරුලෙන් දුවනවා. නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පිරිම මහතා අද යළිත් වරක් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විවේචනය කරනු ලැබුවා. ඒ කළුතර මතුකුම ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී අද මේ අපේ පක්ෂයට අලුතෙන් ආපු හිටපු හමුදා ප්‍රතිවරේ මොළේ අමාරුකාරේ මෙයා කව හොඳයි පිස්සන් කුඩේ පිස්සු බලා ගන්න. මේ පුජ්‍යලයා මට විවිධ චෝදනා කරා. මම ඒවට උත්තර දුන්නා. මේක කාගේද කොන්ත්‍රාත්තර පිස්සෙක් වගේ මරු කියෝන බොරු කියෝන. මම දීපේර එකකට උත්තර දුන්නේ. මේ නායකතුමාගේ ප්‍රසිද්ධියට ගත්ත පක්ෂයට. අරගෙන දුන්නා ජාරිකායසේ මන්ත්‍රීකම. ජන්දිලා ජන්දිදහය ගත්තේ. මහලු ජන්ඩියා. අද මට බයිනවා. 11000 ජන්දි ගත්ත මිනිස්සේ. අද ගම්මන්පිල මහත්තයාට බයිනවා. ගම්මන්පිල කියනවා. විමල්විලා මහත්තයාට බයිනවා. අද හිවල්වංශේ කියනවා. අකෝ 3,800ක් කරන් දිනවා විමල්විලා ඡන්ද. බලහත්කාරේ තුවකු බෙල්ලට තියලා බය කළා. ගෑණි වෙන්නලා අනුන්ගේ සල්ලි කකුල් දෙක සියහ නෙමෙයි මේ මොසයි අයිතියක් දෙන රටේ වශයෙන් හදා ගන්න අපේ ගම්ම පෙළ මත 1,90000 ජන්දරම් දෙනවා නායකතුමා මේකව මේ මන්ත්‍රීකම දිලා වන්දිරේ එක එකට බුරන්න හොඳ වැඩගත් බලෝ නෙමෙයි මුගයාගේ හැමදාම කුෂ්ඨ හොරා ගාබුවා ගෑනුන්ට ගාබුවා ජරා වැඩබුරු කුෂ්ඨ බුරු යගේම දිනන මුගයාගේ තන්නේ කරම හොරකම වංචාව බොරුව ඔක්කොම මුගයාගේ දිනන මර කියලා පණික්කේ කියලා මම සිංහල ශබ්ද කෝෂේ හොයලා බලලා පණික්කේ කියන්නේ මොකක්ද කියලා පණික්කේ කියන්නේ සර්පයල් වලන එක ඉතින් මූ තනිකර සර්පෙක් නේ Tamanda කාබු බතේ පහරන පරේ මේක මේ පහරයව අල්ලලා කූඩුවකාරේ බෝතලේ කරගෙන
අමාත්‍යකර විරාජ් කාර්යවසම් මහතා ඊයේ දින සිදු කළ ප්‍රකාශයට පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේ ගුණවර්ධන මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙලෙස අභියෝග කළා. අපි මේ අවුරුදු තුන හමාරතුල දාපු කැබිනට් පත්‍රිකා අනුමත වුණා නම් අපේ කකුලෙන් ඇද්දේ නැත්තම් බින්ගිරියේ නිදහස් වෙළඳ කලාපයේ ඒක මෙලහමටත් හදලා රැකියාවටත් යනවා දාස් ගන්න. මෙලහට හම්බන්තොට කර්මාන්ත 10000 ගන්න කැවිලා මිත්‍රෝ මගේ ආසනේ දැම්මා වාහනේ ක්ලස් කරන කර්මාශාලා දැන් ඔක්කොම හදලා ඉවරයි. හැබැයි ඒකේ අප්‍රූවල් දෙන්න නැතුව බහුවේ කාලේ ගෝවිජන සේවයකින් ඔක්කොමෙන් බ්ලොක් කරගෙන හිටියා. හොඳ වෙලාවට අපේ යමතුරෙක් ආවා දැන්. ඒයි ජර්මනියේ දැන් ෆැක්ටරි එක හදලා ඉවරයි. නැව් දෙකක් විතර ඇවිල්ලා ඒ ෆැක්ටරියම ගැලලා මෙහෙ ඔක්කොම සෙට් කරලා ඊට පස්සේ වාහන නිෂ්පාදනය කරනවා. ඉතින් ඒවා මේ ප්‍රමාදුනේ කාගේ ප්‍රශ්නයක් හින්දා නෙමෙයි අපිට වැඩ කරන්න දුන්නේ. අපිට ළඟ තියෙනවා මැතිවරණයක්, ජාතික මැතිවරණයක්. ඒ මැතිවරණය බොහෝ දුරට ජනාධිපතිවරණයක් එන්නේ. ඒ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්න අපිට 100% ඉවරගත්තා. දැන් අපි දැක්කා ඊයේ දවසේ එක්සත් ජාතික පක්ෂයේ මහලේ කම්තුමාගේ කතාව හිරුනාලිකාවේ. මේ අවුරුදු 3යි මාස 10ක් යනකම් මුකුත් කරගන්න බැරුණාලු කකුලෙන් ඇද්දලු. අපි කියනවා අකිල මහත්තයෝ බුල්ට කම්පැනියක් දාගන්න බැරි වෙච්ච ආණ්ඩුව දැන් කියනවා එක එක ඇමතිවරු කකුලෙන් ඇද්දේ ඉඳලු උනේ. මන් දැක ඊළඟට කියනවා මේ අවුරුදු 3යි මාස 9ක් මුකුත් නැතුව හිටපු කාර් කම්පැනිය ගැන ඊයේ අකිල මහත්තයා කියනවා අහගෙන හිටියා. එතුමා කියනවා දැන් කාර් කම්පැනියේ වැඩ හරි ටග්ගල කර්මාන්ත ශාලාව හදලා කාර් එළියට සටපට ගාලා පැටවු ගහයි. මට හිතන විදියට මේක මට වෙන්නේ හක්කපටස් කම්පැනියක්ද වුනේ. අනේ මහලේ කම්තුනෝ මේවා කියන්න කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට. එතකොට කියනවා මේ අනිවාර්යයෙන්ම 500ක් ෂුවර්ලු යාට එක්සත් ජාතික පක්ෂෙන් දාන අපේක්ෂකයා ජනාධිපති වෙනවා කියලා. මං අභියෝගයක් කරනවා මන්ත්‍රීකම ගන්න ඔට්ටුවකට මම ලෑස්ති ඒකට ඊළඟ ජනාධිපති මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සම්දානෙන් අපේ ඉදිරිපත් වෙන අපේක්ෂකයා නියත වශයෙන්ම මේ රටේ ජනාධිපතිවරයාට පත් වෙනවා. අල්ලන්න මන්ත්‍රීකම ඔට්ටුවට මං ලෑස්ති. පුළුවන් නම් මේ අභියෝගය බාර ගන්න. මුදල් වෙනුවෙන් ජනවාර්ගික ගැටලුව ඉදිරියට ගෙන යාමට උත්සාහ කරන දේශපාලකයන් බලයට ගැනීමෙන් වැළකිය යුතු බව ජනපති සොයුරු ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ පොළොන්නරුවේ පැවති උත්සවයකදී.
සෞඛ්‍යමාත රාජිත සේනාරත්න මහතාගේ මෙහෙයවීම මත රාජ්‍ය සේවා කොමිෂන් සභාව හෙට අරලියගහ මන්දිරයට කැඳවා ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා. ඒ නියෝජිතයින් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ මෙය එම ස්වාධීන කොමිෂන් සභාවට සිදුකරන දේශපාලන බලපෑමක් බවයි. රාජ්‍ය සේවා කොමිෂන් ස්වාධීනව තමන්ගේ කටයුතු කරගෙන ගියා. මේ කොමිෂන් සභාවේ නිර්දේශ නිසා රාජිත සේනාරත්න අමාත්‍යවරයාට, අකිල විරාජ් කාර්යවසම් අමාත්‍යවරයාටත් දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කර ගැනීම සඳහා තර්ජනයක් වෙලා තිබුණා. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න වෛද්‍ය පරිපාලන සේවය සඳහා පුරප්පාඩු පිරවීමට හිතුමනාපෙට සම්මුඛ පරීක්ෂණ පවත්වමින් ලකුණු පටිපාටි වෙනස් කරමින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ නොතකා හරිමින් කටයුතු කරමින් හිටියා. රාජ්‍ය සේවා කොමිෂන් සභාව මේ අය සකස් කරලා ලැයිස්තුව ප්‍රතික්ෂේප කරා. ඒ නිසා තමයි රාජිත සේනාරත්න ඇමතිවරයා කලබල වෙලා තියෙන්නේ. අකිල විරාජ් කාර්යවසම් මහත්මයාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ගුරුවරු, ජාතික පාසල් විදුහල්පතිවරු තමන්ගේ හිතුමතේ කැමැති තැන්වලට මාරු කරමින් හිටියා. මේ අමාත්‍යවරුන් දෙදෙනාගේ බලපෑමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කරලා තියෙනවා. හෙට දිනේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව අරලියගහ මන්දිරයට කැඳවීම. මේක සම්පූර්ණයෙන් විවස්ථා විරෝධී වැඩක්. රටේ අගමැතිවරයාට අයිතියක් නැහැ ස්වාධීන කොමිෂන් සභාවක් කැඳවලා ප්‍රශ්න කරන්න. ඉතින් මේ අය මේ ආකාරයට ගියොත් අධිකරණයට මැතිවරණ කොමිසමට මේ ආකාරයට බලපෑම් කරයි කියලා විශාල බියක් මේ රටේ ජනතාව තුළ ඇති වෙලා තියෙනවා. එහෙම තත්ත්වයක් ඇති වුණොත් ඉතාමත් අනුතුරුදායකයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට. ඒ නිසා කොමිෂන් සභාවලට කරන බලපෑම වහාම නැවැත්විය යුතුයි. ජෛව විවිධත්වයට හානි කරමින් සිංහරාජ වනාන්තරයේ අභ්‍යන්තරයෙන් මාර්ගයක් සකස් කරන බවට පළ වූ මාධ්‍ය වාර්තා අසත්‍ය බව මහවැලි සංවර්ධන සහ පරිසර නියෝජ අමාත්‍ය අජිත් මාන්නපිරිම මහතා පවසනවා. නියෝජ අමාත්‍යවරයා මාධ්‍යවේදීන් සමග අද එම මාර්ගය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මෙම අදහස් පළ කළා. ලෝකෝරුම සිංහරාජ වනාන්තරයේ අභ්‍යන්තරයෙන් අලුතින් මාර්ගයක් සකස් කරමින් එහි ජෛව විවිධත්වයට හානි සිදුකරන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවට පරිසර සංවිධාන වනජීවි දෙපාර්තමේන්තුවට පසුගියදා චෝදනා එල කළා. එය අනුව ක්‍රියාත්මක වෙමින් පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නපෙරුව මහතා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ මාධ්‍යවේදීන් කණ්ඩායමක් සමගින් ඊයේ සිංහරාජ ප්‍රවිෂ්ඨ මාර්ගයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එහිදී අදාළ මාර්ගය ගල් අතුරුමින් ප්‍රතිසංස්කරණය කරමින් පැවති අතර අමාත්‍යවරයා සඳහන් කළේ එම මාර්ගය වසර 50ක පමණ කාලයක පටන් පවතින බවයි. හැමදෙනාම එකතු කරගෙන මේක බැලුවා. ඉතින් අපි දැක්ක දේ තමයි රක්ෂිත වනාන්තරයේ දොරකඩ දක්වා යන මාර්ගය කාලෙක ඉඳන් තිබිච්ච පාර පිලිසකර කිරීමක් තමයි වෙනවා දැක්කේ. මම හිතන්නේ මේ හැමෝම දැක්කා මේ මාර්ගය පිලිසකර කරනකොට අවුරුදු 20කට විතර ඉස්සර හදපු බෝක්කු පොඩි පාලං. හැබැයි ලෝකුරුම වන රක්ෂිතය තියෙන්නේ ඒ ගේට්ටුව ගාවනත් කිලෝමීටර් 1.5ක් දුරින්. ඊටත් එහා ඉඳන් පයින් යන්න තමයි මේ පාර හැදුවේ. අපි දැනට මේ පාර සංවර්ධනය කරමින් පවතින්නේ ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වෙන ව්‍යාපෘතියක් තුළින්. ඒකකින් කිසිදු ක්‍රියාකාරකමකින් සිංහරාජ්‍යතුළු අපේ රටේ තියෙන කිසිම වනාන්තරයකට හානියක් නොවන බව මම බොම් වගකීමෙන් ප්‍රකාශ කරන්න කැමතියි. වාහනයක් යන්නත් වැඩි වමනාවක් නැස්සම්. ඇයි එච්චර ලොකු පාරක් හදන්නේ අපිට ඒක පොඩි කරන්න බැරිද? පෙරණි බෝක්කු දිහා බැලුවාම අඩි 12ක් වගේ පාරක් මෙතන තිබිලා තියෙනවා. අනාගතයේදී මේ ප්‍රොජෙක්ට් එක හරහාම අපි හිතනවා පරිසර හිතකාමී විදුලි බලයෙන් වැඩ කරන වාහනයක් යවලා මේ සංචාරකයන්ට කැලේට ඇතුල් වීමේ තියෙන දොරටුව ගාඩනල් පාසුකම් සලසන්න පුළුවන් නම් හොඳයි කියලා. මේ මාර්ගයේ දිගිරීමත් එක්ක සිංහරාජ්‍ය නෝකරුමයක් නෙවෙයි කියලා
ඉදිරියට නම් කරයි කියලා සමාජයේ මත පෙරලෙනවා නෑ ඒක බොරුවක් එහෙම වෙන්න කිසිම හේතුවක් නෑ ගම්මුන්පත් ප්‍රයෝජනෙට ගන්න පුළුවන් පරණ දුරකට මාර්ග පාරක් තියෙනවා මොන මේක අතාරිනවද ඇයි අපි තනිත් පාරක් ගන්න අපි මේ ලෝක බැංකු ආදාර ලැබෙන්නේ රක්ෂිත වනාන්තරය අතර දිනු කරන්නේ ඒ මරද්ද ආදාරයක් ආදාරයක් තියෙනවා නයිකොට සුදු තියෙනවා මම හදලා තව දේවල් නෑ වගේ කෙසේ වෙතත් ගම්වාසීන් පිරිසක් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ සංචාරක ආකර්ෂණය සඳහා ස්වභාවිකත්වයට හානිවන අයුරින් ප්‍රතිසංස්කරණ කටයුතු නොකළ යුතු බවයි. මේ පාර හදනකට ඇයි විරුද්ධ? සභාගතය නැති වෙනවනේ සභාවික මම්පිට නැති වෙනවා. වෙන වෙන දේවල් ඇති වෙනවා ඒවයි. ඉතින් දැන් අහල් පහල ඉති සතු ඔක්කොම අර ගල්පර ඇතුලේ හැංගිරෙන්න නැදි වෙනවා ඔක්කොම ඈතට ගිහිල්ලා. ඒ වගේ තැනක සංචාරක ව්‍යාපාරෙන් හම්බ කරන්න නම් බලාගෙන ඔබේ ලොකුම සම්පතක් ඉදිරි දෙනවා නම් ඒක වැරදි. සංචාරකයෝ ඉනවා කියලා අපි තහනම් කරනවා නෙමෙයි. නියම සංචාරකයන් දෙකින්මත් ලබා ගන්න නම් මහපොළවේ ඉපයින් කියනවා. මේ සම්බන්ධයෙන් පරිසර වේදීන් දක්වන්නේ මෙවන් අදහසක්. ලෝක බැංකුවෙන් ස්කෑම් ව්‍යාපෘතිය හරහා මිලියන 45ක් වැනි ලොකු මුදලක් අරගෙන මේ වෙන විට සිංහරාජය නකල්ස් වගේ වනාන්තර විනාශ කරන්නට පටන් අරගෙන තිනවා. සිංහරාජයේ කුඩව මාර්ගයේ ඉදිකිරීම පටන් අරගෙන සිද්ධ වෙච්ච පරිසර හානියට කවුද වගේ කියන්නේ? මේ මාර්ගයේ ඉදිකිරීමේදී මොන විද්‍යාත්මක අධ්‍යයනයක්ද සිද්ධ කරලා තියෙන්නේ? සත්තුන්ට ශාකවලට වෙන හානිය සම්බන්ධයෙන්. මේ මාර්ගයේ ඉදිකිරීමත් එක්කලා මොන වගේ වැඩපිළිවෙලක් යොදලා තියෙනවද? සත්තුන්ගේ සංචරණ රටා පද්ධතියන් ගැන සලකලා බලලා. එක පුද්ගලයෙකුට සැලසුම් සකස් කරන්න විතරක් ලබා දීලා තියෙනවා රුපියල් කෝටි 4ක මුදලක්. ඉතින් ඒක නිසා මේක මුදල් බෙදා ගැනීමේ ව්‍යාපෘතියක් බවට පරිවර්තනය කරගෙන තිනවා. අද දවස වෙද්දී මේක සුජාත කිරීම සඳහා මාධ්‍ය වේදින් අරගෙන යනවා සිංහරාජයට. දැන් හිරු CIA විශේෂාංගය. බදුල්ල දිස්ත්‍රික්කයට අයත් ඇල්ල නගරය දෙස් විදෙස් සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් සංචාරක පුරවරයක්. විදෙස් සංචාරකයන් ඇල්ල ප්‍රදේශයට වැඩි වශයෙන් ආකර්ෂණය වී ඇත්තේ මෙහි ඇති සුන්දර පරිසරය නැරඹීමට මෙන්ම කඳුනැගීමෙන් ආශ්වාදයක් විඳීම සඳහායි. සංචාරකයන්ගේ ආගමන හේතුවෙන් ඇල්ල නගරය කාර්යබහුල වීමත් සමග ඔවුන්ට නවාතැන් ඇතුළු සේවා සැපීම සඳහා හතු පිපෙන්නාක් මෙන් මෙහි හෝටල් රැසක් බිහි වුණා. මුදල් ඉපයීම පමණක් පරමාර්ථය කරගත් එම බොහෝ හෝටල් වලින් ඍජුවම අපද්‍රව්‍ය බැහැර කිරීම සිදු කරන්නේ ඇල්ල නගරයේ මැදින් ගලා බැස යන මෙම දියපහරටයි. හෝටල් වලින් ඉවත් කරන අපජලය මෙන්ම වැසිකිලි කැසිකිලි අපද්‍රව්‍යද ඍජුවම මීට එක් කිරීම හරහා නිල් පැහෙන් ගලා ගිය දියසිරාව මේ වන විට තද කළු පැහෙන් ගලා බසින්නේ මෙලෙසින්. මෙහි ඇති ශෝචනීයම කරුණ වන්නේ මෙම දියපහරට පහලින් ඇති නිවෙස් රැසකට පානීය ජලය සපයන්නේද මෙම දියපහර වීමයි. ඊරැල්ලේ කඳුර කියන මේකේ වතුර බොණ්ඩක් පොඩි පොඩි වලවල් කපලා ඒවත් ගත්තේ මේ වතුර පාට. එහෙම පාවිච්චි කරපු වතුර ටික දැන් මේ හෝටල් ක්‍රමයෙන් ගත්ත ඒ වතුර බින්දුවක්වත් පාවිච්චියට ගන්න බෑ. තනි කර කළුම කළු පාටයි. ඉතින් ඔය වතුර පාර ගඟට එක්කහු වෙනවා. ඉතින් ඒ පැත්තේ මිනිස්සු නානවා බොනවා. මේ හෝටල් ඉදිකිරුවට පස්සේ තමයි සේරම ජරාවත් බවට පත් වෙලා තියෙන්නේ. සුන්දර ඇල්ල නගර මැදේ පවතින මෙම දිය දහරාව අපිරිසිදු වීමත් සමග අවට ප්‍රදේශයේ දැඩි දුර්ගන්ධයක්ද පැතිර යනවා. ඒ සමග ඇල්ලට පැමිණි සංචාරකයන් කෙමෙන් කෙමෙන් මෙම පුරවරයෙන් බැහැර වෙන බවයි හිරු CIA වෙත වාර්තා වූයේ. රාත්‍රී මේක වැඩි. මේ ඇල්ල එන ඔක දුගන්ධය හන්දා කිසිම කෙනෙක් ඉන්නේ නැහැ. සුන්දර ඇල්ල නගරය සංචාරකයන්ගින් ශූන්‍ය කලාපයක් වීමට මත්තෙන් වගකිව යුතු පරිසර බලධාරීන් මෙම ජල ධාරා අපවිත්‍ර කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු නොවේද? හිරු CIA ඉදිරියේදීත් මේ පිළිබඳ අවධානයෙන්. ETI තැන්පත් කරුවන් සුරකීමේ ස්වාධීන සංගමේ සමාජිකයින්ට ETI අධ්‍යක්ෂ මණ්ඩලයෙන් විවිධ තර්ජන එල්ලවන බව එම සංගමය පවසනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් එම සංගමේ සභාපති අනුෂා ජයන්ති මහත්මිය මේ බව සඳහන් කළා. හෙට දිනේදී අපි සංවිධානය කරලා තියෙන අපේ තැන්පත්කරුවන්ගේ සංගමයේ සමාජිකයින් ප්‍රමාණයට පහන් දැල්වා අධිකරණයේ ජයග්‍රහණය පතා අදිෂ්ඨාන පූජාවක් සිදු කරන්නට කැලණි රජමහා විහාරයේදී අපිට මේ දවස්වල ගොඩක් තර්ජන මං ඇතුළු අපේ ටීම් එකට මේ අවස්ථාවේදී ඊටේ අධ්‍යක්ෂවරු විසින් මේ සංගමයේ සමාජිකයින් අතරට එවනවා. එයාලා විසින් යම් යම් පිල්ලි. ඉතින් මේ අය උත්සාහ කරනවා අපිව නිහඬ කරවන්න. පොලිස්පතිතුමාට ඉල්ලා සිටින්නේ ඔබතුමා අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න. මොකද මේ අවස්ථාවේ අගතියටපත් වෙලා තියෙන්නේ මේ තැන්පත්කරුවන් වෙන අපි බෙන් ඕඩින් සායතනෙ විසින් තම අපේ තැන්පත්කරුවන්ට අයත්තු තිබිච්ච මේ දේපල මිලදී ගනු ලැබුවේ. ඒතර ඕන් මුදල් කොටසක් ගෙවලා ඉතුරු කොටස නොගෙව මගහරිනව නම් අපි ප්‍රශ්න කළ යුත්තේ ඒ අයගෙන්. ඒ නිසායි අපි මේ ස්ථානෙට යන්නේ. මොන ක්‍රමෙන් හෝ උත්සාහ කරනවා නම් අපිව නිහඬ කරන්නට ඒක කෙසේවත් සිදු වෙන්නේ නැහැ. තැන්පත්කරුවන්ගේ මුදල් 100%ක් ලැබෙන තාක්කල් අපි මේ සටන අතහරින්නේ නැහැ. යම් හේකින් මගේ ජීවිතේට අනතුරක් වුවොත් සම්පූර්ණ වගකිය යුත්තේ මේ ETI අධ්‍යක්ෂවරු. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරු. Thank you.
මනම් පිටිය දලුකන් ප්‍රදේශයේදී දීපරතේ ගැටුණු යතුරුපැදියක් ඉනනතුරුව බස් රථයකද ගැටී සිදු වූ අනතුරකින් අවුරුදු 17 සහ 18 වන වයසේ පසු වූ තරුණ දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මාලදිවයිනේ රැකියාවක නිරතව සිටියේදී මියගිය අම්බලංගොඩ පදිංචි 24 හැවිරි තරුණයෙකුගේ දේහය අද මෙරට රැගෙන ආ අතර ඔහු ඝාතනය කර ඇති බවට පවුලේ ඥාතීන් චෝදනා කරනවා. කාබන් බද්ද වහා ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය අද ප්‍රතිප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඉල්ලා සිටියා. මේ කාබන් බද්ද අපි කියන්නේ මේ සුද්දාගේ කාලේ බලු බද්ද වගේ. ඒ නිසා අපි පැහැදිලිව කියන්නේ කාබන් බද්ද ආණ්ඩුව වහාම ඉවත් කළ යුතුයි. පයිපොංගල් දිනය නිමිති කරගෙනමින් ගංවතුරින් පිටවට පත් උතුරේ වැසියන්ට වීලි ආහාර ඇතුළු ආධාර බෙදා දීමක් භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් අද පුදුකුඩුරු රිප්පෙහිදී පැවැත්තුණා. මරදන් කඩවල ප්‍රදේශයේ සිට දඹුල්ල හරහා නුවරඑළිය ප්‍රදේශයට බඩඉරු ගස් ප්‍රවාහනය කරමින් තිබු ලොර රථයක් දඹුල්ල පොලිසිය පරීක්ෂාව ලක් කළ අතර එහිදී සේනා දළපුවන් හමුවීම හේතුවෙන් එම රථය නතර කෙරුණා. බෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට දාලව ඉදිරිපත්ව තිබු විරෝධතා විභාගය ඊයේ දිනෙන් අවසන් වුණා. ඒ අනුව ඉදිරිපත්ව තිබු විරෝධතා දහසෙන් පිළිගනු ලැබ ඇත්තේ තිලංග සුමිතපාල මහතාගේ පාර්ශ්වයෙන් උප භාණ්ඩාකාරික තනතුරට නාම යෝජනා බාර දුන් ගිහාන් වීරසිංහ මහතා එම තනතුරට සුදුසුකම් සපුරා නැමැති බවට ගොනු කර තිබු විරෝධතාව පමණයි. ලබන පෙබරවාරි 7 වනදා පෙරවරු 10 පිහිට ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිස් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත ක්‍රිකට් නිලවරණයට අදාළ පිළිගත් නාම යෝජනා ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශයේදී ක්‍රිකට් නිලවරණ කමිටුව ප්‍රකාශයට පත් කළේ ඉන් අනතුරුවයි. ඒ අනුව සභාපති තනතුර සඳහා නිශාන්ත රණතුංග මහතාගේ පාර්ශ්වයේ නියෝජනය කරමින් කේ මතිවානන්, ජයන්ත ධර්මදාස සහ තිලංග සුමිතපාල මහතාගේ පාර්ශ්වයේ නියෝජනය කරමින් මොහන්ද සිල්වා, ශම්මි සිල්වා යන මහතුරුන් තරඟ වැදීමට නියමිතයි. මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම්තුරුය සඳහා තරඟ වදින්නේ නිශාන්ත රණතුංග, බඳුළු දිසානායක, ශම්මි සිල්වා සහ මොහන්ද සිල්වා යන මහතුරුන්. ඊට අමතරව ක්‍රිකට් නිලවරණයේ සමාජික ඡන්දයෙන් තෝරාපත් කර ගැනීමට නියමිත තවත් තනතුරු පහක් වෙනුවෙන් නාම යෝජනා 18ක් ඉදිරිපත් වී තිබෙනවා. පැතක් නැතුව ඇත දැනගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය 93 දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. හමුවෙමු හෙට සවස 6:55ට. සුබ රාත්‍රියක්.